දරුපරපුරක් ආරක්ෂා කරගන්න සම්පූර්ණ වගකීම තියෙන්නේ වැඩිහිටියන්ට. ඉතින් වැඩිහිටියන්ට තියෙන වගකීම 100%ක් අපි ඉෂ්ට කරනවාද? සමහර වෙලාවට කෙනෙක් හිතන පුළා මගේ දරුවන් ආරක්ෂා කරගන්න අපේ පවුල දරුවන් ආරක්ෂා කරගන්න අපි උපරිම දේවල් කරනවා කියලා. හැබැයි ඒකෙත් සමහරට ප්‍රශ්නාර්ථයක් වෙන අවස්ථාවල් අපි බහුලව දැකලා තියෙනවා. ඒ වගේම තවත් සමහර හිතනවා අපේ දරුවන් අපි ආරක්ෂා කරගන්න ඕන වෙනත් වැඩිහිටියන්ගෙන් කියලා. එහෙමත් හිතන අවස්ථාවල් තියෙනවා. හැබැයි කොයි විදිහට කොහොම හිතුවත් වැඩිහිටියන්ට තමයි පැවරෙන්නේ දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීම. ඉතින් ඒ නිසාම ලෝකයේ නීති සකස් වෙද්දී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් නීති සම්පාදනය වෙලා තියෙනවා. ලංකාවේත් ඒ තත්ත්වය එහෙමමයි. ලංකාවේ ව්‍යවස්ථාවට අන්තර්ගත කරලා තියෙනවා දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා වූ සුවිශේෂ නීති පද්ධතියක්. ඉතින් මේකේ නීතිමය පැත්තක් තියෙනවා, දඬුවම් පැත්තක් තිබෙනවා, ඒ වගේම වගකීම් සහගත පැත්තක් තියෙනවා. මේ කාරණා තුනම මුල් කරගෙන අද දවසේදී අපි සූදානම් වෙනවා කතා කරන්න දරුවන් පිළිබඳව. දරුවන් ගැන කතා කරන්න, දරුවන් සහ නීතිය ගැන කතා කරන්න හොඳම පුද්ගලයා තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකාව. ඇය තමයි නීතිඥ සජීවනි අබේකෝ. අයිබෝන්. අයිබෝන් ආවන්ත. නීතියට කොයි විදිහටද ලංකාවේ නීතිය තුළ දරුවන් ආරක්ෂා කරන්න නීති සම්පාදනය වෙලා තියෙන්නේ? අපි එතනින් සම්ප්‍රදායික විදිහට පටන් ගමු. ඊට පස්සේ වෙන පැත්තකට යමු. හරි. ළමයි කියලා කියන්නේ දේශීයව සහ ජාත්‍යන්තරව ගත්තහම අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්. ඒක හැබැයි අපේ එක එක පනත්වල මේක එක එක විදිහට සඳහන් වෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අපි යෝජනා කරලා තියෙනවා හැම නීතියකම තියෙන අවුරුදු 14 හෝ 16 සීමාව ඒක 18 දක්වා වැඩි කළ යුතුයි ජාත්‍යන්තර ප්‍රමිතියට කියලා. දැන් අපි හිතමුකෝ මේක පැහැදිලි වෙන විදිහට කිව්වොත් එහෙම කසාද බඳින වයස ළමයකගේ අවුරුදු 18. හැබැයි ලිංගික කටයුතු සඳහා කැමැත්ත දීමේ වයස අවුරුදු 16 විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒකට එතන 16ත් 18ත් අතර ළමයින් යම් කිසි ආකාරයකට ලිංගික සබඳතාවයක් පැවැත්වුවොත් එතනදී යම් ප්‍රශ්න වගයක් පැන නගිනවා අපේ සමාජය තුළ. කොහොම වුණත් ළමයෙක් කියලා කියන්නේ බාලවයස්කාරයෙක් කියලා කියන්නේ අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා 12-4 කියන ව්‍යවස්ථාවේ ළමයින් සඳහා විශේෂ ප්‍රතිපාදන සැලසිය හැකිය කියලා රටේ මූලික නීතියේ. ඒත් එක්කම දණ්ඩ නීති සංග්‍රහයේ 1995, 1998, 2006 සහ අද දක්වාම යම් යම් ආකාරයෙන් ළමයින්ට සිදු කරන අපයෝජන වලින් ළමයින්ව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නීති අඳුනලා දීලා තියෙනවා රටේ අපරාධ නීතියට. දැන් එකක් දෙකක් අපි මතක් කරමු. ගොඩාක් නීති තියෙනවා. එකක් තමයි ළමයින්ගේ බාරකරුවන්, ඒ කියන්නේ පරිේෂණ මගින් හෙලි කරගත්ත ළමයින් වැඩි හරියක්ම අපි හිතනවා තමයි ගොඩාක් ළමයින්ව ආරක්ෂා කරන්නේ බාරකරුවන් කියලා. නමුත් ළමයින්ගේ බාරය සහ ආරක්ෂාව දරන අයතින් ළමයින් හිංසනයට පත් වෙනවා වැඩි කියලා පරිේෂණ වලින් හෙලි කරගත්තා. ඒ අනුව 1995 දී අංක 22 කියන සංශෝධනය ගෙනල්ලා කිව්වා ළමයින්ගේ බාරය සහ ආරක්ෂාව දරන දෙමව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු, නර්සරියක් නම් ඒකේ ඉන්න මේ ගුරුවරු, ඊට පස්සේ ළමා නිවාසයක් නම් එහි පාලක පාලිකාව, ඒ අය අතින් ළමයින්ව ශාරීරිකව හිංසනවට ලක් වෙනවා නම් ඒක අපරාධ වැරැද්දක් කියලා. ඒ වගේම ඒක 2006 දී තවදුරටත් වැඩි දියුණු වුණා. මනෝවිද්‍යාත්මක හානි, ඒ කියන්නේ මානසික හිංසනය කියන එකත් රටේ අපරාධ නීතියට එකතු කෙරුණා. ඒ වගේම ළමයින්ව විකිණීම, ළමයින් අසභ්‍ය ප්‍රකාශනවලදී ඇත්තරම කිව්වොත් රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 18ට වඩා අඩු පිරිමි ළමයෙක්ගේ හෝ ගෑනු ළමයෙක්ගේ නිරුවත් පින්තූරයක් ළඟ තබා ගැනීම පවා අවුරුදු 10ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි වරදක්. ඒ කියන්නේ අපි අනිත් අතට කිව්වොත් එහෙම අවුරුදු 18ට වඩා අඩු ළමයෙකුට Facebook එක හරහා හරි, එහෙම නැත්නම් මොන හරි Messenger, WhatsApp හරහා හරි, දැන් මේවනේ ගොඩක් ලෝකයේ තුල පාවිච්චි වෙන්නේ, ලංකාවෙත් එහෙමයි. එතකොට කවුරු හරි අනේ මේක එවන්න, ඔයාගේ නිරුවත් පින්තූරයක් එවන්න කියලා අවුරුදු 18ට වඩා අඩු ළමයෙකුට ඇවිටිලි කරනවා නම් එන්න ඒකත් අපරාධ නීති අනුව 360 දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඉයනු වගන්ති අනුව ළමයෙකු ලිංගික කාර්තාවයක් සඳහා පොළඹවා ගැනීමට ඇවිටිලි කිරීම කියන අපරාධ නීතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම ගොඩාක් නීති තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වීමේදී එක පැත්තකින් මිනිස්සු දැනුවත් නැහැ. අනිත් පැත්තෙන් යම් යම් නීති ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න තියෙනවා. නීතිය බලගැන්වීමේදී ප්‍රශ්න තියෙනවා. නමුත් රටේ නීතිය ඉතාම ශක්තිමත් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්.
ළමා ශ්‍රමය සම්බන්ධයෙන් වර්තමාන නීතිය කොහොමද? මොකද අපි අහලා තිබුණ අවුරුදු 18 වෙනකල් රැකියාවන් කරන්න බෑ කියලා. හැබැයි දැන් සමහර දරුවෝ අවුරුදු 16න් පස්සේ රැකියාවල් කරනවා. මේ සම්බන්ධයෙන් අලුත්ම නීති තත්ත්වය කොයි වගේද? මෙහෙමයි ආමන්ත, ඇත්තටම 2021 ජනවාරි දක්වා ලංකාවේ තිබුණු නීතිය තමයි ළමයින් සහ යෞවනයන් කාන්තාවන් සේවයට යෙදවීමේ පනත තමයි මේකට අදාළ වෙන්නේ. අවුරුදු 14ට වඩා අඩු ළමයි විතරයි සේවය යොදවන්න බැහැ කියලා තිබේ. ඊට වඩා දියුණු තත්ත්වයක් අපි 2021 ජනවාරි මාසයේදී ඔය පනතට කරපු සංශෝධනයක් මගින් ඒක අවුරුදු 14 සිට 16 දක්වා වැඩි දියුණු කරා. හැබැයි ඒකෙන් කියවෙන්නේ 16ත් 18ත් අතර ළමයින්ට ඕනෑම රැකියාවක යෙදෙන්න පුළුවන් කියන එක නෙමෙයි. ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස අවුරුදු 16. 16ට වඩා අඩු ළමයින් අනිවාර්යෙන්ම ඉස්කෝලේ යවන්නට ඕන. එහෙම නැත්නම් ගෙදර තියාගෙන රැකියාවල් වල යොදවගෙන එහෙම කරනවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. හැබැයි 16ත් 18ත් අතර ළමයින්ට පුළුවන් තමුන්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට අනතුරුදායි නොවන රැකියාවන් වල යෙදෙන්න. ඒකට දෙමාපියන්ගේ අවසරය අවශ්‍යද? අවසරය කියන්නේ අවසරය කියන එක අවශ්‍යම නැහැ. මොකද 16ට වඩා වැඩි නම් අර මං කිව්වා වගේ යම් කිසි ආකාරයකින් යම් යම් දේවල් වලට අවසරය ලැබෙනවා. හරිද? ඒකයි. එතකොට අවසරය අවශ්‍ය නැහැ. හැබැයි සේවා යෝජකයන් දැනගන්නට අවශ්‍ය ළමයා යෙදවිය හැකි රැකියා මොනවද, යොදවන්න බැරි රැකියා මොනවද කියලා. දැන් කම්කරු අමාත්‍යාංශ රැකියා 71ක් අනාරක්ෂිත රැකියා විදියට ප්‍රකාශ කරලා තියෙනවා. අපි එකක් දෙකක් මතක් කරනවා නම් ඔය මුහුද යට කරන වැඩ, රසායනික කර්මාන්තශාලා ආශ්‍රිතව කරන වැඩවල, ඊට පස්සේ පලංචිවල, ඊට පස්සේ අපි හිතමු ඔය ස්පාස් වල, ඊළඟට ඔය කැරෝකේ ක්ලබ්ස් වල, තැබෑරුම් වල, ඒවා වල ළමයින්ව යොදවන්න බෑ. ඊළඟට මේ 2021 නොවැම්බර් මාසයේදී පත් කරපු අනාරක්ෂිත ලැයිස්තුවට ඇත්තටම අර රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් දුණානේ. බදූදීන් මහතාගේ ගෙදර ඉශාලිනී කියන දැරියක් සේවය දොල ඇය මරණයට පත් වුණා. ඉතින් ඒත් එක්ක ලංකාවේ ඇති වුණු ඒ කතාබහත් එක්ක ජාතික ළමාරක්ෂක අධිකාරී, කම්කරු අමාත්‍යංශය, ඒ සියල්ල එකතු වෙලා තීරණය කරා මේ ළමයින්ව ගෙවල් ඇතුලේ මෙහෙකාරියන් විදිහට යොදා ගැනීමත් තහනම්. එතකොට ඒක අනාරක්ෂිත රැකියාවක්. එතකොට මේක අහගෙන ඉන්න අය, සමහර වෙලාවට ඈත ගම්වල ඉන්න අය, වතුවල ඉන්න ළමයින්, හොඳ කයක් තියෙනවා, මේ හොඳට මේ කන්න බොන්න දෙනවා, හොඳ සැලරි එකක් ගන්න පුළුවන් කියලා මෙහෙකාර සේවයට අරන් යනවා නම්, ගෙදරක සේවයට අරන් යනවා නම් ඔබ දැනගන්න ඒක දැන් වෙනකොට රටේ නීති අනුව තහනම් දෙයක්. අවුරුදු 18 වෙනකම්. ඔව්, 18 වෙනකම්ම මෙරට හෝ පිටරට ගෘහස්ත සේවයේ ළමයින්ව යොදවන්න බෑ. හැබැයි පොඩි සාප්පුවක ඒ වගේ 16ත් 18ත් අතර ළමයින්ට ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට අනතුරුදායි නොවන රැකියාවන් වල ළමයින් යොදවන්න පුළුවන්. හැබැයි රාත්‍රී වැඩමුළුවල යොදවන්න බැහැ ළමයින්. රාත්‍රී වැඩමුළුවල දාන්න බැහැ. ඉතමත් වැදගත් වෙනවා. මොකද මම මේක ඒ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි අද පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා උසස් පෙළ නොකරන ළමයි. පොඩි එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. සාමාන්‍ය පෙළ කරලා ඉවරලා බාහිර තැනක උපාධියක් හදාරන ගමන්ම රැකියාවක් කරගෙන යන තැන නිසා ඔය ආදිමෝපියන්ට හරි වැදගත් වෙන්න පුළුවන්. ඔයතරතුර ඊළඟට තියෙන ප්‍රශ්න තමයි දැන් දරුවන් ඔබ ඉස්සල කිව්ව දරුවන් ආරක්ෂා කරන්න කියලා බාරකාරත්වය අරගෙන ඉන්න දෙමාපියෝ සහ එහෙම නැත්නම් වැඩිහිටියෝ විසින්ම දරුවන් අනතුරට පත් වෙනවා කියලා. දැන් එහෙම අවස්ථාවන් පහුගිය කාලේ දැක්කම හිතන්නේ ඊයේ ප්‍රවෘත්ති බලපු අයට ඒ වගේ දෙයක් දැනෙන්නට ඇති. මොකද අපිටම උද්ඝෝෂණයක් වෙන්න පුළුවන්. දැන් උද්ඝෝෂණ කිරීමේ අයිතිය පුරවැසියාට තියෙනවා. හැබැයි එතෙන්ට දරුවෙක් අරගෙන යන්න අයිතිය Tamanට තියෙනවද කියන එක අපි මම හිතන්නේ නීතිය පැත්තෙන් කොහොමද කතා කරන්නේ. ඔව්, ඒක අද දවසේ වෙනකොට ඉතාම විවාදජනක මාතෘකාවක් වෙලා තිනවා. මොකද මම දැක්කා සෝෂල් මීඩියා වල මේක දෙපැත්තටම කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තම කතාව තමයි ආමන්ත, රටේ නීතියෙන් ළමයින්ව උද්ඝෝෂණ වලට රැගෙන යාම තහනම් කරන්න නීතියක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට ගිය සැරේ දැන් අරගලය කියන කාරණේ ගොඩාක් දුරට පැතිරිලා යනකොටත් ওই ප්‍රශ්නය ජාතික ළමාරක්ෂක අධිකාරියට ගොඩාක් ආවා. ඇයි උගලන් ළමයින්ව දෙමව්පියන් විසින් මේ විදියට අරගල වලට අරන් යන එක නවත්තන්නේ නැත්තේ කියලා. එහෙම උසාවියකට කරුණු ඉදිරිපත් කළා, මේ එහෙම අරගල
පාසලවලට ළමයි යන යන එක නවත්තන්න කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ අනිත් අතට මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 12 13 15 කියන වගන්තිවල ගත්තාම ළමයින්ටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් තියෙනවායි කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ වයස් සීමාවකින් තොරව ඔව් ඉතින් 18 වෙනකන් ළමයින්ටත් අදහස් ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් තියෙනවා. හැබැයි මෙතනදී අර අතදරුවන් අරගෙන යනකොට ඒකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නෙමෙයිනේ එතන තියෙන දෙමව්පියන් විසින් අරගෙන යන එක. හැබැයි දැන් උද්ඝෝෂණ වලට ළමයි අරන් යන එක තහනම් නැති වුණාට අර මං කිව්වා වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය අදාළ කරගන්න පුළුවන් එහෙම උද්ඝෝෂණයකට ළමේ කරන් ගිහිල්ලා ළමයාව අනාරක්ෂිත වුණොත් එහෙම අනතුරක් වුණොත් එහෙම එතන සම්පූර්ණයෙන්ම ඒ දෙමව්පියන්ගේ වගකීමකුත් එතන තියෙනවා. ඒ කියන්නේ එතන පොලිස් නිලධාරීන් යම් කිසි ආකාරයකින් මම අර ළමයින් සම්බන්ධ වෙලා ඉන්න හින්දා මේ වීඩියෝස් ටික බැලුවා පොලිස් නිලධාරීන්ගේ හැසිරීමෙත් යම් කිසි අනීතික ස්වරූපයක් දෙනවා. මොකද අම්මයි තාත්තයි ළමේකුයි මේ මැද්දට පැනලා පොලිසිය බලහත්කාරයෙන් වගේ තමයි ඒ අයව අතඩංගුවට ගන්න හදන්නේ. එතකොට එතන අනිවාර්යයෙන්ම ජනතාවගේ මානව හිමිකම් කඩේවීමක් තියෙනවා. හැබැයි අනිත් පැත්තට දෙමව්පියොත් තේරුම් ගන්නට ඕන මේ රටේ තිබෙන තත්ත්වය අනුව පූර්වේක්ෂණය කළ හැකි හානියක් මේක. ඒ කියන්නේ හිතා ගන්න බැරි මම අපිටමක අපි පාරේ යනකොට ළමෙක් අරගෙන ඉතින් එතනත් අනාරක්ෂිත බවක් තියෙනවා තමයි. නමුත් ඊට වඩා යම්කිසි ආකාරයක මේක සාමකාමී උද්ඝෝෂණයක් කියලා පටන් ගත්තට මොන අතට හැරෙයිද කියලා අපිට කියන්න බෑ. ඒක නිසා ළමයින් අනාරක්ෂිත කියන්නේ ළමයින් අනාරක්ෂිත වෙන තැන්වලට අපි හිතමුකෝ අපි ගෙදර වුණත් රණ්ඩුවක්කට යනවනම් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක වුණත් අපි ළමයව ගෙදර තියලානේ යන්නේ. එහෙම නැතුව ළමයවත් අරගෙන මේ යන්නේ නැහැනේ ඒකට ෆයිට් කරන්න. ඉතින් එතකොට ළමයාව අනාරක්ෂිත කිරීම කෙරෙහි දෙමව්පියන්ටත් යම්කිසි වගකීමක් තියෙනවා. අනිත් පැත්තට ළමයින්ව අරන් යන්න බැහැයි කියලා උද්ඝෝෂණවලට එහෙම නීතියකුත් නැහැ. කොහොම වුණත් අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදියට දැනට මාස ගානකට කලින්ම නිවේදනයක් නිකුත් කරා ළමයින්ව අනාරක්ෂිත කරන තැන්වලට ළමයින්ව අරන් යන්න එපා කියන කාරණා. හොඳයි අපිව කතා කරේ අපි තියෙන වෙලාව කුඩා නිසා අපි කතා කරමු ඉක්මනට ඊළඟ කාරණේ. අපි කතා කරේ නීතිය සහ නීතියේ තියෙන රැකවරණය පිළිබඳවනේ. වගකීම කියන කාරණය ගැන අපි තවත් කතා කරමු. ඔබ ආවෙත් එතෙන්ට තමයි ළමයින් ආරක්ෂා කර ගැනීමට වැඩිහිටියන්ට කොයි වගේ වගකීමක්ද තියෙනවා කියන එක අපි අවසාන මාතෘකාව විදිහට කතා කරමු. හරි. දැන් වගකීම ගත්තාම ඇත්තටම අවාසනාවකට ඇත්ත කතාවක් වගේ අපේ දරුවන්ව සමහර වෙලාවට තාත්තලාගෙන් මාමලාගෙන් අපයෝජනය වෙලා තියෙනවා. පූජ්‍ය ස්ථානවලින් ඉන්න ආගමික නායකයන්ගෙන් අපයෝජන වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ විදුහල්පතිවරු ගුරුවරුන්ගෙන් සමාජයේ වැදගත් යයි කියලා හිතන අයගෙන් අපයෝජන වලට වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ආමන්ත අපිට නීතිය බල ගන්නවන්න ගිහාම මිනිස්සුන්ගේ තියෙන අපේ රටේ සමහර මිනිස්සුන්ගේ තියෙන ආකල්පත් මේ නීතිය බල ගැන්වීමේදී හරිම බාධාකාරී. මොකද දැන් ඉස්කෝලේක විදුහල්පතිවරයෙක්ගෙන් අපයෝජනයක් වුණා කියලා මේ ළඟදී අපි ගිහිල්ලා අපයෝජකයා අත්අඩංගුවට ගන්න ගිහාම එතනදී සැලකුවේ අපි සාක්ෂියක් තියෙන නිසානේ ළමයාගේ ප්‍රකාශ අටහන් කරගෙන වෛද්‍ය නිලධාරීට දාලා ඒ විදිහට සාක්ෂි තියෙන නිසානේ අත්අඩංගුවට ගන්න සැකකරුව නිකම්ම ගිහිල්ලා යම් ඉස්කෝලයක් එක්ක අපිට වෛරයක් නැහැනේ. නමුත් එතනදී ඉස්කෝලේ ඉන්න ආදි ශිෂ්‍යයන්ද ඒ හැමෝම ගත්තේ අර මේකෙන් ඉස්කෝලේට හානියක් වෙනවා ඉස්කෝලේට අපකීර්තියක් වෙනවා නිකන් නීතිය ක්‍රියාත්මක නොකර හිටියානම් හොඳයි කියලා. එතකොට තමුන්ගේ ළමයෙකුට අපයෝජනයක් වුණොත් එතකොට ඒ අපයෝජනයට ලක්ුණු ළමයාගේ පැත්තෙන් කවුරුත් හිටගන්නේ නැහැ. ඉතින් එන්නේ ඒ වගේ සමාජීය ආකල්ප තියෙනවා. ඊළඟට හොස්පිටලයිස් වෙන්න කවුරු හරි විදුහල්පතිවරයෙක් හරි ගුරුවරයෙක් හරි ගැහුවත් කමක් නැහැ. ඉතින් මේ ගුරුවරයා සහ ළමයා අතර ප්‍රශ්නයක්නේ කියලා ඒවට ඉඩ දෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ළමයෙක් රෝහල් ගත වෙන්න තරම් පහර දෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම නීතිය මැදිහත් විය යුතු කාරණයක් තියෙනවා. ඊළඟට අපි හිතමු තාත්තා හරි අම්මා හරි ළමයව ගස් බැඳලා ගහලා ඊට පස්සේ ළමයව පුච්චලා ඊට පස්සේ ළමයට යම් ශාරීරික මානසික හිංසා කළා ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න ගියාමත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම හිතනවා අපි ළමයින්ට සිදු කරන හිංසනය කොයි ආකාරයෙන් කරත් අපි ඒකට විරුද්ධ විය යුතුයි කියන තැන හිටියේ නැත්නම් අපි ඒක සාධාරණීකරණය කරොත් කමක් නැහැ අම්මනේ තාත්තනේ විදුහල්පතිනේ පූජ්‍ය පක්ෂනේ කියලා අපිට මේ ළමා හිංසනය කියන එක මැඩලන්න අමාරුයි. ඒකෙන්ද අපි සමාජයක් විදිහට වැඩිහිටියෝ විදිහට මේ ළමයින්ට සිදුවන ඕනෑම ආකාරයේ හිංසනයක් වැරදි කියන තැනින් හිට ගන්න ඕන. ඒක තමයි පුරවැසියාගේ වගකීම කියලා මම හිතන්නේ. අවසාන ප්‍රශ්නයක් අහන්න. ඔව්. දෙවෙනි අවසාන ප්‍රශ්නය. දැන් මේ සමහර අපි දන්නවා ළමයි ඔය ඉස්කෝලේ අන්තිම දවසේ උසස් සාමාන්‍ය පෙළ කරලා අන්තිම දවසේ පොඩි පාටි එකක් දානවා නටනවා සින්දු කියනවා. ඉතින් ඒක විකාර වැඩ අපි දැකලා තියෙනවා. ඕව කවුරු හරි ඉතින් ෆෝන් එකක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ සමාජ මාධ්‍ය තුළ මේක යනවා මේ දරුවන්ගේ මේ වශයෙන් ආකර්ෂණය කරන මේ අසවල් ඉස්කෝලේ අසවල් ළමයි මෙහෙම මෙහෙම කියලා ඒක වටේට යනවා. ඉතින් ඒ වගේවා
अपराध परीक्षण लमारक्षक अधिकारी साइबर आवेक्षण एकको अभी एवगे मे पुलवंतर मे वगे लिंक्स अल्ला टीआरसी एकतुला विधु सदेश नियामन कमीशन सभा वत्तुला मेव ब्लॉक करणवा नमुतर अभी आवेक्षण क्रियावली अभी मन निरीक्षण करला पुलवांग नमुतर वेलाती मेवा डाउनलोड करेंगे अपलोड करना एक ब्लॉक करना तव एक अपलोड करना अन्न ये प्रश्न ओब कैन वगे ए वगे आईट दंडक तेन पुलवाणा होट बलाइए अनेवसल गुरुदीन लमाइ मे विधिट गुरुअर लमाइ इकट मे नटी होंगे प्रश्न मम हितनवा तमन गुरुअर आगे आतती लमाइन हिंसा कर लिटकिरी मट वडा लमाइन समग नटला सिंधु अखियला रंग प्रेम तक लमाइन समग इकत समग बेदा हदागने प्राश्नाथ गुरु तावेगशीली लमाइंट गहला बेनला मानसिक पीड़ा पत्कर एक ममना पॉजिटिव दिन लंका वेरादूतर मिनस सदाचारात्मक प्रश्न मतकर नम तपि बला मिनस उंगे निधास मे सदाचारात्मक सीमावली सीमा किरण इतना प्रश्न ඊට පස්සේ දැන් ඔය සමාජ මාධ්‍ය ගැන කතා කරපු නිසා දැන් දරුවොත් සමාජ මාධ්‍ය වලට මොලන්නේ ඒගොල්ලෝ සමහරලාට හිතන්නේ නැහැ මේක මම මුදාහැරියට පස්සේ මේකෙන් ළමා පරපුරට නැත්තම් අපිට පොදුවේ පාසලට අගෞරවයක් වෙයිද කියලා. සමහර පාසල් වල ඒකට අදාළ නීති පද්ධතියක් වෙනම තියෙනවා. එහෙම තියෙන පාසල් තියෙනවා. හැබැයි ඒ නිසා දරු පරපුරටත් මේ වගේ අවබෝධයක් දෙන්න ඕනේ නේද? දෙමව්පියන්ට පොඩ්ඩක් කියමු. මේගොල්ලෝ සමාජ මාධ්‍ය උදෙසා මුදාහැරිය යුත්තේ මොකක්ද කියන එක දෙමව්පියෝ හරි කාගෙන් හරි අහන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම ඔබේ දරුවා සාලේ ඉන්නේ කිසිම ඇයට හිරිහැරයක් නැහැ, ඔහුට හිරිහැරයක් නැහැ කියලා ඉන්න එපා. මොකද සාලේ ඉඳගෙන ෆෝන් එක අතේ තියාගෙන නම් ඉන්නේ ගොඩාක් ඔබ හිතන්නේ නැති තැන්වලට මේ ළමයා යන්න පුළුවන්. අපිට සමහර ළමයි ළමාරක්ෂක අධිකාරියට කතා කරන අනේ මගේ නිර්වත් පින්තූර මම පෙම්වතා කියන මගෙත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වපු කෙනාට අවුරුදු 15 16 17 ළමයි. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කියන්න පුළුවන් ඇයි මොකටද යැව්වේ කියලා. නමුත් ඉතින් මේ කාලේ මාධ්‍ය ආදරය කිරීමේ මාධ්‍ය ඉස්සරණම් ඔන්න ලියුමක් ලියලා සති ගණන් බලන් ඉන්නවා. ඒක තමයි මාධ්‍ය. නමුත් දැන් මේක සමාජ මාධ්‍ය දක්වා ගිහින් තියෙනවා. නමුත් අපේ දූ පුතුන්ට කියලා දෙන්න අවශ්‍යයි. මේ වගේ පෙම්වතුන් තමයි ටික කාලෙකින් දුෂ්ටයන් බවට පත් වෙන්නේ. සමහර විට ඔබ ඒ වගේ දරුවන්ව අනාරක්ෂිත වෙනවා. ඒ අයව බ්ලැක්මේල් කරනවා. සල්ලි ඉල්ලනවා. තමුන්ගේ යාළුවන් සමග ලිංගික සබඳතා පැවැත්විය යුතු බවට තර්ජනය කරනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 19:29 අංකයට ඔබට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි වඩා හොඳ දේ තමයි අපිට කවුරුත්ම විශ්වාස කරන්න බැරි නිසා ඒ වගේ අසභ්‍ය පින්තූර කියන දේවල් නොයවා ඉන්න පුළුවන් නම් හොඳයි. අනිත් අතට මම අර කලිනුත් කිව්වා වගේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය අනුව බාල වයස්කාර ළමයෙක්ගේ නිර්වත් පින්තූරයක් ළඟ තබා ගැනීම, වීඩියෝ පටයක් ළඟ තබා ගැනීම අවුරුදු 10ක් දක්වා සින දඬුවම් ලැබිය යුතු වරදක්. දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඉයන වගන්තිය අනුව ළමයෙක්ගෙන් එවැනි ඡායාරූපයක් එවන්න කියලා ඇවිටිලි කිරීම පවා අපරාධ වැරැද්දක්. හැබැයි සමහර ළමයි ඉන්නවා ෆේක් account වලටත් රැවටිලා. ඒ කියන්නේ ඉතින් මේක වැඩිහිටි කාන්තාවන් පවා රැවටි අවස්ථා තියෙනවනේ මේවට. ඒ වගේම බාල වයස්කාර ගැහණු ළමයින් මේ fake account සරහා තමුන්ගේ photos යවලා ඉතින් ඒ වගේ අවස්ථාවලදී හරි අමාරුයි. ආමන්ත හේතුව තමයි දැන් Facebook එක කියන්නේ ඇමරිකන් සමාගමක්නේ. ඉතින් මේ අනන්‍යතාවයේ හෙළි කර ගැනීමේදී එහෙමනම් ඒ ආයතනවලත් අපිට අවශ්‍ය වෙනවා සහාය. ඉතින් වඩා හොඳයි තමුන්ට කොච්චර විශ්වාස වුණත් මේවා යවන්න එපා. ඒ වගේම දෙමව්පිය වුණත් තමුන්ගේ දරුවා මොන මොන web අවකාශ වලටද යන්නේ කියන එක පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න අවශ්‍යයි. එමනම් අද කතා බහ අතිශයින් වැදගත් වුණා. බොහොම ස්තුතියි දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව නීතිය සහ වගකීම පැත්තෙන් ඔබ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය සජීවනී අවේකෝන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.